වතුගැටලු රැසකට රජයෙන් විසඳුම්. නොරොච්චෝලේ යථාතත්වයට පරීක්ෂණ තවදුරටත්. රද්ගම ගහතරේට ඇල්ලූ පොලිසිය හත්දින ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්. ප්‍රදේශ රැසකට අදත් තද වැසි. මොසැම්බිකී දහසක් ඉඩයිට දිලි. බෝවාබිමානයේ හරිත හරසර ප්‍රනාම එල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පරිසර හිතකාමී දේශයක් බිහි කිරීම අරමුණු කර ගැනිමනුයි එය පැවැත්වුණේ. භුවාභිමානී හරිත හරසර ප්‍රනාම උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සතු කනිජ සම්පත අවභාවිත කිරීම මැඩලීම මගින් තිරසර හෙටක් සංවර්ධිත රටක් ගොඩනැගීම උදෙසා කැපවීමෙන් හා පරිශ්‍රමයෙන් දේශය වෙනුවෙන් යුතුකම් ඉටු කළ පිරිස ඇගීමද මෙහිදී සිදුකෙරුණා. ඔවුන් වෙත ප්‍රශංසා සම්මාන පිරිකෙන්වුණේ ජනාධිපතිතුමා අතින්. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා නිර්මාණය කළ භූවිද්‍යා දජයේ එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරුම මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කළද තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ එම ජන යන්ත්‍රය නැවත යථාර්ථයට පත් කිරීම සඳහා වන පරීක්ෂණ කටයුතු අවසන් වෙලා තාක්ෂණික දෝෂ නිවැරදි කිරීම මේ වෙනි සිදුවලා තිබෙනවා. මේ අනුව පරීක්ෂණ මට්ටමින් මේ ජන යන්ත්‍රය විදුලි ජනනය සඳහා උපයෝග කර ගැනීම ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා මේ කටයුතු අවසන් වෙලා අද දහවල් කාලේ පමණ වෙන විට නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ දෙවන ජන යන්ත්‍රය පද්ධතියට සම්බන්ධ කරගෙන හැකි වෙයි කියලා. කෙසේ නමුත් දූදේශනත් විදුලි සැපයුමට බාධා සිදුවීමේ හැකියාව පවතින විශේෂයෙන්ම මේ දිනවල පද්ධතිය පවතින කියලා විදුලි ඉල්ලුමත් ඒ වගේම ජන ධාරිතා රුපියල් 133ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිතේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව ලබන ජූනි මාස 4 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණයේ අද නියෝග කළා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියට ඇත රුපියල් 133ක මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි තිබෙනවා. ස්ථිර විනිසුරුවරයා අද දිනේ රාජකාරී නිවාඩු පැවින් මෙය වෙනත් දිනයක කල්තැබීමට මහාධිකරණ විනිසුරු දම්බික ගණේපල මහතා නියෝග කළා. මෙම නඩුවට අදාළව නීතිපතිවරයා චෝදනා තුනක් යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. රත්ගම ඝාතන සිදුවිය සම්බන්ධයෙන් ඊ අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඝාතන සිදුවිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන එකකේ නිලධාරීන් 7 දෙනෙකු සහ අඩවේ වන නිලධාරියෙකුයි ඊ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනුනේ. එම පිරිස අතර උපපොලිස් පරීක්ෂකවරුන් 2 දෙනෙකු, පොලිස් සැරයන්වරුන් 2 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 2 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රේදුරුකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගුඩ මහතා 3 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා තිබීම සඳහා කරන්නාගුඩ මහතා අද දිනේත් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සියලු දෙනා යළි 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අධිකරණ වාර්තා සඳහන් කරනවා. පුරාවස්තු කැණීම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඊචන් කුළුඹ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුවක්ද ලබා දී තිබෙනවා.
ඊචොන් කුලම පොලිස් වසමේ කල්මඩුල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක කැණීම් සිදු කරමින් සිටියදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අතර ඊචොන් කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න මෙන්ම එම පොලිසියට අන්‍යුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත යන අයද වන බවට පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන පළමුවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ. වවුනියාව දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවටගත් සෙසු පුද්ගලයන් කුරුණෑගල, හොරණ, අතුරුකිරිය සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අඹලන්තුට දෙයිගහලන්ද ප්‍රදේශයේදී සිදු වූ බස්වත් අනතුරකින් පාසල් ළමයින් 13 දෙනෙකු තුවාල ලැබුවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක ළමයින් රැගත් විනෝද චාරිකාවක් යමින් සිටි බස්රථයෙකුයි මෙසේ අනතුරට ලක් වුණේ. පාසල් ළමයින් රැගත් පෞද්ගලික බස්රථයේ ලංකම බස්රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. බස්රථ දෙකම තංගල්ල සිට හම්බන්තොට දෙසට දානවීම තිබීදී ලංකම බස්රථය නතර කිරීමත් සමග පිටුපසින් පැමිණි පෞද්ගලික බස්රථය එහි ගැටී තිබෙනවා. අනතුරින් ගුරුරුන් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. වතු ගැටලු රැසකට විසඳුම් ලබා දීමට වත්මන් රජයට හැකියාව බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු අනුරාධා හෙට්ටි තන්ත්‍රගෙන්. වතු සේවක ගැටලු රැසක් විසඳීමට රජයට හැකියාව බව රාජ්‍ය ව්‍යවසාය කඳවුර රට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඉචිතන් යටතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නවන අමාත්‍යාංශය සහ විද්‍යා තාක්ෂණ පර්යේෂණ පිළිබඳ කැබිනට් නවන අමාත්‍යාංශවල වැශේෂ පිළිබඳ විවාදයයි අද දවස පුරා පැවැත්වෙන්නේ. 2015 වැවිලි අමාත්‍යාංශය තම බහරයට පත්වන විට අර්ධසාධක අරමුදල, සේවා නියුක්ත බහර අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික ගෙවීමට තිබූ හිගය රුපියල් 1.93ක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ විසඳීමට කඩිනම් වැඩපිළිවෙල ප්‍රයත්න කළ බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා එහිදී කියා සිටියේ. එසේම වතු සමකරුවන්ට නිවසක අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. එක් පවුලකට පර්චස් 7 බැගින් ඉඩම් කැබලි ලබා දීමේ තීරණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිය ඇතැයිද අමාත්‍යවරයා විවාදයේදී අදහස් දක්වමින් සඳහන් කළා. මේ අතර නිත්‍යාවෙන් තොර විද්‍යාවක් වෙනුවෙන් වැඩපිළිවෙල සකස් වී යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැදගත්කම ඉස්මතු කර ප්‍රමුඛතාව ලබා දිය යුතු අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්පැල්ල මහතා විවාදයේදී ප්‍රකාශ කළා. මේ අතර තොරතුරු තාක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රන් වික්‍රමරත්න මහතා කියා සිටියා. ඒ වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ වෘත්තීය වේදීන් ගණන වැඩි කළ යුතු බවටයි අමාත්‍යවරයා යෝජනා කළේ. මෙම අමාත්‍යාංශ තුන පිළිබඳ විවාදය අද දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු ITN ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න. මම අනුරාධා හෙට්ටිතන්ත්‍රී පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මුල් කරගනිමින් මෙම වැඩසටහන ඊයේ ආරම්භ වුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය ලබන 22 දක්වා පැවැත්වෙනවා. මේ යටතේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. සාගට්ටි කුලම් සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ හා ආනමඩුව දිසාරෝහලේ ජල පද්ධති සඳහා මුල්ගල තැබීමද සිදු කෙරුණේ මීට සමගාමීව. ආනමඩුව ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම තුළින් වකුගඩු රෝගය අවම කරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ව්‍යාපෘතිය භාර නිලධාරී HMP හිටිසේකර මහතාද එක්ව සිටියා. ඒ රෝගී බවට පත්වෙච්චි රෝගියාව එයාට වෙදකම් කරන්න හෙදකම් කරන්න තියනවට වඩා වඩාත්ම ඵලදායක වැඩේ තමයි ඒ රෝගියාව රෝගී නොවෙන්න බේරා ගැනීමේ කාර්යය. අතිගරු ජනාධිපතිතුම අත ගහලා තියෙන්නේ මෙන්න මේ දුරදක්නා නුවණින් යුතුව කටයුතු කරන ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියකට කියන එක අපි බොහොම පැහැදිලිව සඳහන් කරන්නට අවශ්‍යයි.
දරුවන්ට ඒකෙන් විශාල ප්‍රතිලාභයක් ලැබෙන පානීය ජල පහසුකම් ලැබීම නිසා ආනමඩුව මූලික රෝහලට පැමිණෙන රෝගීන්ටත් සේවය කරන වෛද්‍ය නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන්ටත් රෝහල පරිහරණය කරන සියලුම ජනතාවටත් ඒකේ ප්‍රතිලාභ හිමි වෙනවා. ඒම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ජල පෙරහන් 50ක් ලැබිලා තියෙනවා අපිට බෙදා දෙන්න වකුගඩු රෝගීන්ට. මේ අතර ආනමඩුව කන්නංගර විදුහලේ දරුවන්ගේ ජල අවශ්‍යතාව සපුරාලමින් ඉදිකෙරුණු පානීය ජල පද්ධතිය විවෘත කිරීමද මෙදින සිදු කෙරුණා. වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ 50ක් ලබා දීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලය මගින්. දරුවන් සුරකිමු වැඩසටහනට සමගාමීව වැඩිහිටියන් දැනුවත් කිරීම ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. වැඩිහිටි හැඳුනුම්පත් සඳහා ජංගම සේවයක්ද පැවැත්වුණා. මේ පටන්ගත් ව්‍යාපෘති අපේ ප්‍රදේශයට ගොඩාක් වැදගත් වෙනවා. දැනට ආනමඩුවේ ඉස්පිරිතාලේ සායන පවත්වන වකුගඩු රෝගය පිළිබඳව වකුගඩු රෝගයට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා කියලා වෛද්‍යවරු දැනුවත් කරනවා. ඒකෙන් බේරගන්න අපේ දරුවන්ටයි මේ ප්‍රදේශවාසී හැමටමයි මේ ලබලා දුන්නු අවස්ථාව ලොකු මෙහෙවරක් කියලා අපි කියනවා. හොඳ වතුර ටිකක් බොන්න ලැබෙන එක අපේ දරුවන්ගේ වාසනාව. මෙන් ඉදිරියට මං හිතනවා අපේ වෙන වකුගඩු රෝගයෙන් නිදහස් වෙන්න ලොකු පිටුහලක් වෙයි කියලා. අපේ ගං අවටත් වකුගඩු රෝගෙන් කීප දෙනෙක් මේ වන විටම ඉන්නවා. ඉතින් ඒ වගේම දරුවන් හරි ගැලවීමක් කරගන්න මේ වගේ ෆිල්ටර් ජල ව්‍යාපෘතියක් ජනාධිපතිතුමා විසින් මෙහෙවලා දුෂ්කර පාසලකට මුලින්ම ලබා දීම පිළිබඳව එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. පිරිසිදු වතුර නැහැ, තියෙන වතුර කිව්ලයි. ඒ හින්දා මේ වගේ ප්‍රදේශයකට ජල පෙරණයක් ලබා දීම ගැන මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ගම්පෙරළේ වැඩසටහන යටතේ ව්‍යාපෘති 45ක වැඩ ඊයේ ආරම්භ කෙරුණා. ඒ සමග තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සම්වර්ධන පුවත් තුලින්. ගම්පෙරළිය වැඩසටහන යටතේ ව්‍යාපෘති 45ක වැඩ ආරම්භ කෙරුණේ මාතලේ මහනගර සභා බල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය වසන්ත අලු විහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,400ක් පමණ වනවා. ජල ව්‍යාපෘති සහ ආගමික ස්ථාන සංවර්ධනය ඇතුළු වැඩසටහන් ඒ අතර වනවා. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලු විහාරේ මහතාද ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. මිහින්තලය බුලන්කුලම වැව ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ රුපියල් මිලියන 25ක වියදමින්. ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයේ යටතේ මිහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනවා. මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. බුලන්කුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රසාදය පළ කළා. නිදහසින් පස්සේ 7 වෙනි විධායක ජනාධිපතිතුමා තමයි අපේ අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා. එතුමා පත් වෙච්ච කාලේ ඉඳලා මම විවිධ අවස්ථාවන් වල ඉල්ලීම් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේක පාස් වුණා. ඊට පස්සේ ත්‍රිපිටකය ජාති කුරුමයක් කරන වෙලාවේ මාතලේ අලු විහාරයේදීත් එතනත් හම්බුණා එතුමා. එතුමා කිව්වා දැන් මේක ඔක්කොම පාස් කරලා තියෙන්නේ, මේ මහකන්න ඉවරෙච්ච ගමන් මේක පටන් ගන්නවා. මිහින්තලේ පූජනීය බව, ඒ පෞරාණික බව ආරක්ෂා වෙන විදිහට නායක හඳුරෝ කියලා යුද හමුදාවෙන් මේ කටයුත්ත කළ දෙයි. පොසොන් එකට ඒක අලංකාරවත් පූජනීය පිම්බීමක් බවට මේක සකස් වෙයි කියලා එතුමා සඳහන් කළා. කථානායක කරු ජයසූරිය මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානෙන් අද පිදුම් ලබනවා. මල්වතු මහා විහාරීය පාර්ශවයයි කථානායකවරයා වෙත මෙම ගෞරව සම්මානය ප්‍රදානය කරන්නේ. ඒ ජයසූරිය මහතා මෞබිමට, ආගමට, දහමට, සංස්කෘතියට, පරිසරයට මෙන්ම අන්‍ය ආගමික සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට දක්වන උපහාරයක් ලෙසයි. හමුදා නිලධාරියෙකු, කීර්තිමත් සමාගම් සභාපතිවරයෙකු, තානාපතිවරයෙකු සහ පුරපතිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා. පළාත් විපක්ෂ නායකවරයෙකු, අමාත්‍යවරයෙකු සහ වත්මනෙහි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඉටුකරන මෙහෙවර ඉමහත්. එම අවස්ථාවන්ට උපහාරයක් ලෙස පිදෙන මෙම ගෞරව සම්මානය ප්‍රදානය කිරීමේ උත්සවය මල්වතු මහා විහාරීය උපෝසිතාගාරයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මද විරාමයක් දැන්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. 14 වන ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ටතම රංගනය වෙනුවෙන් පිදෙන යකුෂි මුතු සම්මානය දිනා ගැනීමට අසන්දිමිත්තා ප්‍රධාන නිලි නිල්මිණී සිගේරා සමත් වුණා.
ජපානයේ ඔසාකා නුවරදී මෙම සම්මාන උළෙල පැවැත්වුණේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ අසන්දි මිත්තා චිත්‍රපටය නිල්මිණි සිගේරාගේ ප්‍රථම සිනමා රංගනයයි. සම්මානය රැගත් ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ගුවන්තොටුපොළේදී ඇය උණුසුම් අයුරින් පිළිගැනුණා. චීනය, තායිලන්තය, ජපානය, කොරියාව, ඉන්දියාව යනාදී ආසියානු රටවල් කිපයක්ම චිත්‍රපට 14ක් ඉදිරිපත් කළා තිබ්බා. අති විශිෂ්ට රංගනය රිනුවෙන් ගැහැණු පිරිම් ભેදයක් නැතුව කරන ලද චරිතය වෙනුවෙන් පුදුම ලැබූ සම්මානයක් තමයි මේ සම්මානය. ත්‍රිවිධකාභී වන්දනා සතියට සමගාමීව රටපුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ගන්කන්ද මධ්‍යමහා විද්‍යාලයට වසර 90ක් සපිරීම මෙන්ම ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිති කර ගනිමින් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍යමහා විද්‍යාලයේදී ස්වාමින් වහන්සේ 99ක් විශේෂ දානමය පින්කමක් පිරිනැමුණා. ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. බෝධි අංකුරයක් රෝපණය කිරීමද මීට සමගාමීව සිදු කෙරුණේ විදුහල්පති නීල් වතුකාරවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස් දිගිලිය ප්‍රදේශයේදී මහා සංඝරත්නය 69කගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වුණා. කහටගස් දිගිලිය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි එය සංවිධාන කළේ. ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද ඒ සඳහා සහාය ලබා දුන්නා. ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිති කර ගනිමින් ත්‍රිපිටක පොත්වහන්සේ පෙරහැරකින් වැඩම කරවීම වවුනියාවේදී සිදු කෙරුණා. ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනා රාමයේදී ආශිර්වාද පින්කමක් පැවැත්වුණේ පූජ්‍ය ඇටඹගස්කඩ කල්යාණ තිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි. පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව එය සංවිධාන කළා. ටැම්පිට පුරාණ රජමහා විහාරයේ නව ධර්මශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඊශාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික අමාත්‍යාංශය ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව ක්‍රියාත්මක දහම් පාසල් ගොඩනැගිලි 200ක් ඉදිකිරීමට සමගාමීවයි මෙම කටයුතු සිදු කෙරුණේ. සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනයක් ඇහැලියගොඩ තලාවිටිය අමුහේන්කන්ද ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදී හෙට දිනේ දක්වා පැවැත්වෙනවා. ඇහැලියගොඩට වැඩම කළ ධාතුන් වහන්සේ පිළිගනු ලැබුවේ පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතායි. අනතුරුව පෙරහැරකින් වැඩම කළ ධාතුන් වහන්සේ අමුහේන්කන්ද විමලාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඓතිහාසික නීලගිරි විහාර භූමියේ කැණීම්වලදී හමු වූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම දංකුටුව බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනවා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලීමකට අනුවයි ධාතුන් වහන්සේ මෙම මධ්‍යස්ථානයේ වෙත වැඩම කෙරුණේ. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව මෙම කටයුතු සිදු කෙරෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. සලුසල ආයතනයේ නව සභාපති ලෙස පත්කෙරුණු PKP සිල්වා මහතා රාජකාරිය ආරම්භ කිරීම ආගමික වතාවත් මැදේ සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. සලුසල ආයතනයේ කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ආරම්භ කිරීම අරමුණ බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ නිර්මාණ ඇතුළත් අසදිසි මානයේ නිර්මාණ දැක්ම එළි දැක්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිසුන්ගේ දැනුම, ආකල්ප, භාෂා හැකියාව වර්ධනය කිරීමේ අරමුණිනුයි මෙය සිදු කෙරුණේ. පළමු පිටපත කථානායකවරයා වෙත පිළිගැන්වූ අතර විදුහල්පති SM කීර්තිරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක් වුණා. ලෝක සමාජ වැඩදින සැමරුම වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනක් විහාර මහදේවි උද්‍යානයේ ඉදිරිපිටින් ආරම්භ කෙරුණා. පාගමනින් අනතුරුව විශේෂ වැඩමුළුවක් පදනම් ආයතනයේදී පැවැතුයේ අමාත්‍ය දයාගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතින් කීප දෙනුගේ සහභාගීත්වයෙන්. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම සේවා වසම් 73ක අඩු ආදායම් ලාභී පවුල් වෙත මූල්‍යාධාර පිරිනැමීම සුඛී බෞද්ධ සහන සේවා පදනමේ මැදිහත්වීමෙන් සිදු කෙරුණා. හම්බන්තොට තිසමහාරාම ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි සුඛී පදනමේ කොමසාරිස් ලිම් ලිච ලියන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ. විරාමිකේ නනතු විදේශ ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙන. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
සූර්ය වැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවර පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දු ආර 50 අවසානයේ කඩලු 9ක් දෙවී ලකුණු 187ක් රැස් කළා. ශ්‍රී ලංකාවේ නිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂණා මාදවි ලකුණු 42ක් ලබා ගත්තා. හන්සිමා කරුණාරත්න ලකුණු 28යි. පන්දුවේ ඉමේදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇලෙක්ස් හාටි කඩලු 3ක් දවා ගත්තා. ඇන්‍යා ශුබෝස්ලි, ලෝරා මාෂ් කඩලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 188ක ඉලක්කයක් අඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු අර 33යි පන්දු 3කදී කඩලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා. එංගලන්තේ නිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ආමි ජේන්ස් ලකුණු 54යි. ඇයට අනගි සහයක් වෙමින් ටෙම්මි බියුමන්ස් ලකුණු 43ක් රැස් කළා. පන්දුවේ ඉමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 45ක දී කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඕෂදී රණසිංහ එක් කඩුල්ලක් බිඳ හෙළුවා. අයිතෙන් දේවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පස්වර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk